ආයුබෝවන් දුවේ පුතේ. දරුවන්ට සිංහල වැඩසටහන් මාලාව සමඟ සම්බන්ධ වී සිටින අපේ සාමාන්‍ය පෙළ දුවා දරුවන්ට ඉතා වැදගත් වන පාඩමක්, ඒ වගේම මේ පාඩමෙන් ඉතා වැදගත් වන විචාර ප්‍රශ්නයක් සාකච්ඡා කරන්නට තමයි මා අද සූදානම් වෙන්නේ. මා තෝරාගත් පාඩම පුතේ ඔබේ ඔබට ඉතා වැදගත් පාඩමක්. ඒ තමයි ලෙන අතහැර යාම කියන පාඩම. දැන් මේ පාඩම මට මේ ව්‍යාකාර වූ YouTube වීඩියෝවකින් සාකච්ඡා කිරීමට තරමක් ප්‍රායෝගිකව අපහසුයි. මොකද පාඩම දීර්ඝයි. පාඩම තුළ අවධාරණය කළ යුතු, සාකච්ඡා කළ යුතු කරුණු රාශියක් තියෙනවා. ඒ නිසා YouTube වීඩියෝවකින් මේ පාඩම සාකච්ඡා කර අවසන් කිරීම තරමක් ප්‍රායෝගිකව අපහසු කරුණක්. ඒ නිසා මා කල්පනා කළා ඔබට අත්වැලක් වන ලෙස මේ පාඩමේ ඉතා වැදගත් විචාර කීපයක් ඔබ සමග සාකච්ඡා කරන්නට. ඔබ පාඩම හොඳින් අධ්‍යයනය කරන්න පුතේ. මේ පාඩමේ තියෙන මූලික කරුණු පිළිබඳ ඔබ අවබෝධයක් ඇති කරගන්න. එහිදී මා ප්‍රථමයෙන්ම මතක් කරන්නම්, ලෙනාතැහැර යාම පාඩම උපුටාගෙන තියෙන්නේ සිංහබාහු කියන වේදිකා නාට්‍යයෙන්. ඒ බව දැන් ඔබ හොඳින්ම දන්නවා. එතකොට සිංහබාහු වේදිකා නාට්‍ය නිර්මාණය කරන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්. කෙටි ප්‍රශ්න ලෙස මේ දේවල් ඔබට යොමු වෙන්නට පුළුවන්. එතකොට සිංහබාහු නාට්‍ය ප්‍රථම වරට රංගගත වන්නේ 1961 අගෝස්තු මාස 31 වෙනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එලිමහන් රංග පීඨයේ එක්තරා මද වැසි වැටුණු සැඳෑවක හැන්දෑවරුවක තමයි මේ නාට්‍ය නිර්මාණය කලඑලි දැක්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සිද්ධ වෙන්නේ. එතකොට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගැන සාකච්ඡා කරනකොට ලංකාවේ නාට්‍ය කලාවේ සංදිස්ථානයක් සලකුණු කළ ඉතා සුවිශේෂී නාට්‍යවේදියෙකු ලෙස තමයි අපට එතුමාව හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ. එතුමාගේ මුල්ම නම වෙනස්. එදිරිවීර සරච්චන්ද්‍ර කියන නම එතුමා පසුව ඇති කරගත් නාමයක්. එතුමාට දෙමව්පියන් තමන මුල්ම නම තමයි යූස්ටස් රෙජිනෝල්ඩ් සිල්වා. ඔබට කෙටි ප්‍රශ්න ලෙස මෙවැනි කරුණු යොමු වෙන්නට පුළුවන්. එතකොට එතුමා පාසල් කීපයකින් එතුමාගේ මූලික අධ්‍යාපනය හදාරනවා. ඉන් අනතුරුව එතුමා යුනිවර්සිටි කොලීජිය, කොළඹ යුනිවර්සිටි කොලීජියට ඇතුළත් වෙනවා එතුමාගේ උපාධිය සඳහා. ඉන් අනතුරුව එතුමා භාරතයේ විශේෂයෙන් එතුමාගේ මේ ශාස්ත්‍රීය අධ්‍යාපනයේ වෙනසක් සනිටුහන් කරන ස්ථානයක් තමයි භාරතයේ රවීන්ද්‍රනාත් ටාගෝර්ගේ ශාන්ති නිකේතනයෙන් එතුමා අධ්‍යාපනය ලබනවා. ඉන් අනතුරු එතුමා ගුරුවරයෙක් ලෙස වෘත්තීය සේවය ආරම්භ කරනවා. ඉන් අනතුරු එතුමා විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කරනවා. අවසන් වරට එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ලෙස තමයි සේවය කරන්නේ. එතකොට එතුමන් නවකතා, කෙටි කතා, කෘති, ඒ වගේම සාහිත්‍ය විචාර ග්‍රන්ථ, නාට්‍ය ග්‍රන්ථ, පර්යේෂණ ග්‍රන්ථ රාශියක් රචනා කර තිබෙනවා. ඒ අතරින් ඔබට සුවිශේෂී වෙනවා ඔබට යොමු කරලා තියෙන විශේෂ ඔබේ විෂය නිර්දේශය තුළ යොමු කරලා තියෙන දැනුම කරුණු තමයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් නවකතා දෙකක් රචනා කරනවා. ඒ නවකතා දෙකම ජපානය ආශ්‍රිතව රචනා වෙච්ච නවකතා දෙකක්, මලවුන්ගේ අවුරුදුදා සහ මල ගිය ඇත්තෝ කියන නවකතා දෙක. දෙවෙන්දරෝසන් නොරිකෝ කියන ඒ ප්‍රසිද්ධ චරිත අපිට හමු වෙන්නේ මේ නවකතා ද්විත්වය තුළ, මල ගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුදුදා. ඊට අමතරව එතුමන් විශේෂයෙන්ම මේ නාට්‍ය කලාව වෙනුවෙන් අග්‍රගණ්‍ය මෙහෙවරක් ඉටු කරනවා. දේශීය අනන්‍යතාවයක් සහිත ලාංකේය නාට්‍ය සම්ප්‍රදායක් සොයාගෙන යාමට එතුමා විවිධ පර්යේෂණ සිදු කරනවා. ඒ අතර මනමේ, සිංහබාහු, පබාවති, පෙමතෝ ජායති සෝකෝ වගේ නාට්‍ය නිර්මාණ සුවිශේෂී වෙනවා. එතුමා මේ ලංකාවේ නාට්‍ය සම්ප්‍රදාය අධ්‍යයනය කරනවා. නාඩගම්, කෝලම්, නෘත්‍ති, මිනර්වා ඒ ආදී වූ දේශීය විදේශීය සම්ප්‍රදායන් රාශියක ගැමි, සිංහල ගැමි නාටකය කියන එතුමාගේ පර්යේෂණ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. එතකොට මේ පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස තමයි මනමේ, සිංහබාහු, පබාවති
පෙමතෝ ජායති සෝකෝ වගේ විශිෂ්ට නාට්‍ය නිර්මාණ බිහි කරන්නේ. ඒ වගේ මෙතුමා ප්‍රසිද්ධ ප්‍රකට සාහිත්‍ය විචාර ග්‍රන්ථ දෙකක් රචනා කරනවා. ඒ තමයි කල්පනා ලෝකය සහ සාහිත්‍ය විද්‍යාව කියන ග්‍රන්ථ දෙක ඔබට අවශ්‍ය වෙන්නට පුළුවන්. කෙටි ප්‍රශ්න හැටියට යොමු වෙන්නට පුළුවන් මේ දේවල්. ඒ වගේ මෙතුමා තමා ගැනම ස්වයං ලිඛිත චරිතාපදානයක් රචනා කරනවා. ඒ තමයි පින් ඇති සරසවි වරමක් දෙන්නේ. තමා විසින් තමා පිළිබඳවම ලියන චරිත කතාවක් අපි කියන ස්වයං ලිඛිත චරිතාපදානයක් කියලා. පින් ඇති සරසවි වරමක් දෙන්නේ. ඊට අමතරව එතුමා දේශීය විදේශීය සම්මාන රාශියකින් පිදුම් ලබනවා. ඒ අතර ඉතා සුවිශේෂී ජාත්‍යන්තර සම්මාන තුනක් තියෙනවා. ඒ සම්මාන තුන තමයි ප්‍රථමයෙන්ම ඉන්දියාවෙන් අසල්වැසි ඉන්දියාවෙන් එතුමාට ලැබෙනවා කුමාර නෂාන් කියන සම්මානය. ඒ වගේම පිලිපීනයේ ආසියාවේ නොබෙල් ත්‍යාගයේ කියලා හඳුන්වන රැමොන් මැග්සයිසේ සම්මානය. රැමොන් මැග්සයිසේ සම්මානය පිලිපීනයෙන් මහාචාර්ය දිවිස සරච්චන්ද්‍රයන්ට ලැබෙනවා. එතුමාගේ සුවිශේෂී සම්බන්ධතාවයක් තියෙනවා ජපානය සමග. එතුමා කාලයක් ජපානයේ වාසය කරනවා. ඒ ජපානයෙන් එතුමාට ලැබෙන සම්මානය තමයි ස්වර්ණ රජත කියන සම්මානය. එතකොට මේ සිංහබාහු නාට්‍ය අපි ගත්තොත් සිංහබාහු නාට්‍යයට මූලික වස්තු බීජය ලැබෙන්නේ මහාවංශයෙන්. මහාවංශයේ තියෙන සිංහල ජාතිය බිහිවීම පිළිබඳ කතා පුවත මූලාශ්‍ර කරගෙන තමයි සිංහබාහු නාට්‍ය නිර්මාණය වෙන්නේ. හැබැයි මේ මූලාශ්‍රයට වඩා සපුරා වෙනස් නාට්‍ය ඊට වඩා විවෘත පුළුල් දෘෂ්ටි කෝණයකින් ඒ චරිත දෙස සානුකම්පිතව සාධාරණීකරණය කරන ලද දෘෂ්ටි කෝණයකින් තමයි සිංහබාහු නාට්‍ය රචනා වෙලා තියෙන්නේ. ඉතින් සිංහබාහු නාට්‍යයේ ප්‍රධාන චරිත සිංහය, එහෙම නැත්නම් පියා, මව සුප්පාදේවිය, දරු දෙදෙනා, සිංහබාහු, සිංහසීවනි. එතකොට මේ සිංහබාහු නාට්‍ය තුළ නිරූපණය වෙන යටි පෙළ තමයි ගතානුගතිකත්වය සහ නූතනත්වය අතර පවතින සදාකාලික අනවරත ගැටුම. ගතානුගතිකත්වය කියලා කියන්නේ පුතේ පැරණි බව, සාම්ප්‍රදායික පැරණි සිතුම් පැතුම්. එතකොට නූතනත්වය කියලා කියන්නේ අලුත්, යෞවන, තරුණ සිතුම් පැතුම්. එතකොට මේ සිතුම් පැතුම් අතර තියෙන ඝට්ටනය සිංහබාහු නාට්‍ය තුළ නිරූපිතයි. දැන් අවස්ථා දෙකකදී නිරූපිතයි. දැන් අපි ගත්තොත් සුප්පාදේවිය, ඒ ඇයගේ වංගදේශයේ ඒ මව්පියන් ටකීකරු වෙලා ඒ ගතානුගතිකත්වය පසෙකලා, ඇය නූතනත්වයට ඉඩ දීලා ඇය රාජ මාලිගාවෙන් පිටමං වෙලා ඇය සිංහයෙක් සමග දිවි ගෙවනවා. එතකොට ඇයගේම දරුවන් දෙදෙනා, විශේෂයෙන්ම සිංහබාහු ඊළඟ පරම්පරාවේදී සිංහයාටත් සුප්පාදේවියටත් අකීකරු වෙලා ගතානුගතිකත්වයක් ලෙස සුප්පාදේවියත් සිංහබාහුත් සලකලා ඔවුන්ව ලෙන අතහැරලා, කුටුම්බය අතහැරලා ගමන් කරනවා. එතකොට මේ ප්‍රතිරෝධය, මේ නූතනත්වය සහ ගතානුගතිකත්වය අතර තියෙන ප්‍රතිරෝධය සදාකාලිකවම මේ ලෝකයේ පවතින බව සිංහබාහු නාට්‍යයේ යටි පෙළ තුළ අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම සිංහබාහු කියන්නේ නාට්‍ය ධර්මී, එහෙම නැත්නම් ශෛලිගත සම්ප්‍රදායේ නාට්‍යයක්. පොතේ ඉන්නස චරිතය, එතකොට කාව්‍ය සහ ගීතවත් බස්වර, එතකොට අභිනයට මුල් තැනක් දීපු චරිත නිරූපණය, එතකොට වේදිකාවේ ගායක කණ්ඩායම ඒ විදියට නිරූපණය වීම, ඊළඟට බොහෝ දේවල්, ගමන් තාල, වේදිකාවට ප්‍රවිෂ්ට වීම, ඊළඟට කාලය පිළිබඳ ගලා යාම සංකේතවත් කරන්නේ ඒ පාත්‍ර වර්ගයාගේ විවිධ ගමන් තාල හැසිරීම්, වේදිකාවේ වටයක් ගමන් කිරීම්, ඒ වගේ දේවල් තුලින්. ශෛලිගත සම්ප්‍රදායේ නාට්‍යයක්. ඔබට නියමිත වෙන්නේ දෙවෙනි අංකය. සිංහබාහු නාට්‍යයේ දෙවෙනි අංකය ලෙන අතහැර යාම කියන කොටස තමයි ඔබට නියමිත වෙන්නේ. හොඳයි, මා ඒ සාකච්ඡා කරගෙන ආවේ සිංහබාහු නාට්‍ය ආශ්‍රිතව තියෙන ඔබේ පසුබිම, ඔබ දැනුවත් විය යුතු පසුබිම. ඒ පසුබිමෙන් අනිවාර්යෙන් ඔබට කෙටි ප්‍රශ්න විභාගයට යොමු වෙන්නට පුළුවන්. හොඳයි, දැන් අපි බලමු මා මූලිකව බලාපොරොත්තු වෙන විචාර ප්‍රශ්නයට යොමු වෙන්න. මා සාකච්ඡා කරන්නේ අද මේ සුප්පාදේවිය පිළිබඳව.
ඔබ සටහන් කරගන්න මා සාකච්ඡා කරන ප්‍රශ්නය ඔබට මේ විස්තරය තුලත් දැක ගන්නට පුළුවන් වේවි වීඩියෝවට පහලින් ඔබ සටහන් කරගන්න සුප්පා දේවිය දරු සෙනෙහසත් ස්වාමි භක්තියත් අතර දෝලණය වන චරිතයකි සිංහ බාහු නාට්‍යයේ සුප්පා දේවිය දරු සෙනෙහසත් ස්වාමි භක්තියත් අතර දෝලණය වන චරිතයකි එතකොට ලකුණු 15කට පැය භාගයකට උද්ෘත හතරකින් ඔබ මේ කියන කාරණය ඔප්පු කරන්නට ඕන හොඳයි මම ඔබට උදව් කරන්නම් ඔබට පුළුවන් මේ සඳහා ප්‍රවේශයක් සකස් කර ගන්නට ඒ වගේම ඔබ දැනුවත් විය යුතුයි මෙහිදී අදාළවන උද්ෘත එතකොට ප්‍රශ්නය කොටස් දෙකයි ඔබට පැහැදිලි ඔබ ප්‍රශ්නය තුල සුප්පා දේවියගේ දරු සෙනෙහස උද්ෘත දෙකකින් ඔප්පු කරන්නට ඕන ඔබ සුප්පා දේවියගේ ස්වාමි භක්තිය උද්ෘත දෙකකින් ඔප්පු කරන්නට ඕන ඒ වගේම ඔබ එක ප්‍රවේශයක් සහ අවසානයේදී සාරාංශ ඡේදයකින් ඔබේ ඔප්පු කිරීම පැහැදිලි කිරීම තව දුරටත් සනාථ කරන්නටත් ඕන පැය භාගයකට සීමා වෙන්නටත් ඕන හොඳයි අපි බලමු මෙහි ප්‍රවේශයක් ලෙස මා ඔබට යෝජනා කරන්නම් මෙවැනි ප්‍රවේශයක් දේශීය අනන්‍යතාවයක් සහිත දේශීය අනන්‍යතාවයක් සහිත ලාංකේය නාට්‍ය සම්ප්‍රදායක් දේශීය අනන්‍යතාවයක් සහිත ලාංකේය නාට්‍ය සම්ප්‍රදායක් සොයා යාමට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් දරුව වෑයමෙහි අග්‍රඵලය ලෙස සිංහබාහු නාට්‍ය හඳුන්වා දිය හැක දැන් ඔබට පුළුවන් ප්‍රශ්නය සම්බන්ධ කරන්නට ඒ බඳු වූ සිංහබාහු නාට්‍යයේ සුප්පා දේවිය දරු සෙනෙහසත් ස්වාමි භක්තිය අතර දෝලණය වූ චරිතයක් බව පහත පරිදි පැහැදිලි කළ හැකිය හොඳයි ඔබ සටහන් කරගන්න පළවෙනි උද්ෘතය පළවෙනි උද්ෘතය මා ඉදිරිපත් කරන්නේ සුප්පා දේවියගේ දරු සෙනෙහස පිළිබඳව මා ඉදිරිපත් කරන උද්ෘතය ඔබ ඔබේ පෙළපොතින් සොයාගත යුතුයි ඔබ සොයාගන්න මෙන්න මේ උද්ෘතය ප්‍රේමවන්ත දරුවෙනි මා හිඳිනු කන්‍යමා කියමි පුවත සැක දුරරා අසනනි තියෙන දැන් ඔබ දන්නවා ඔබ මේ කතාව නාට්‍ය අධ්‍යයනය කරන විට මේ දරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි පියාගේ සහ මවගේ දරුවන්ගේ තියෙන මේ ශාරීරික වෙනස්කම් පියා සිංහයෙක් මවත් දරුවන් දෙදෙනාත් මිනිසුන් එතකොට මේ කුතුහලයෙන් පිරුණු මේ නව යොවුන් වී දරුවන් මේ පිළිබඳව නිතර ප්‍රශ්න කරනවා ඇයි තාත්තා වෙනස් අපට වඩා ඇයි තාත්තා වෙනස් ඇයි අපි සමාන නැත්තේ ඇයි අපි මේ ලෙනක් තුල හිර වෙලා ඉන්නේ ඇයි අපි අවට ලෝකයේ දිහා බලන්නේ නැත්තේ ඇයි මේ ලෙන් දොර විවෘත කරන්නේ නැත්තේ තාත්තා ඇයි අපි හැමදාම මේ ලෙන තුලම වැසෙන්නේ මේ ප්‍රශ්න සමුදායට පිළිතුරු දෙන්න විදියක් නැහැ සුප්පා දේවියට ඇය රහසක් සංගවාගෙන සිටිනවා ඇයගේ තැගේ සැමියාගේ පවුල් ජීවිතය තුළ තියෙන රහස ඇය රාජකුමරියක් ඇයගේ සැමියා සිංහයි මුර්ග රාජේ එහෙම නැත්නම් මිගිඳේ සිංහ රාජේ වනයේ වෙසෙන වනයේ උපන් සිංහයි ඇය රාජකුමරිකා කුමාරිකාව එතකොට මේ රහස මේ කුතුහලය දරුවන් පෙළෙන කුතුහලය එතකොට ඇය තීරණයකට එළමෙනවා දරුවන්ට මේ රහස එලි කරන්නට බලන්න ඇය දරුවන්ට කතා කරන විදිය ප්‍රේමවන්ත දරුවෙනිම බලන්න ඒ තුල තියෙනවා නේද ඇගේ දරු සෙනෙහස ඇය දරුවන්ට ආමන්ත්‍රණය කරන ස්වරූපය තුලම ඇය තුල ගැඹුණු දරු සෙනෙහස ප්‍රතිමාන වෙනවා එතකොට ප්‍රේමවන්ත දරුවෙනි හිඳිනු කන්‍යම ඔබ කන් දෙක යොමාගෙන අසන්න කියමි පුවත සැක දුරරා අසන නිතියනා ඔබ නිතියෙන් නිරන්තරයෙන් අසන පුවත මම ඔබේ සැකය දුරු කොට ඔබට ප්‍රකාශ කරන්නම් එතකොට ඇය මේ තීරණයට එළඹෙන්නේ ඇය තුල තියෙන දරු සෙනෙහස නිසා දරුවන් මානසිකව විඳවනවාට ඇය අකමැති නිසා දරුවන්ගේ සැකය ඇය දුරු කළ යුතුයයි ඇය හිතන නිසා ඇය මේ තීරණය අරගෙන ඇගේ රහස අනාවරණය කරනවා
ඇය බොහෝ මානසික පෙරලියකට පස්සේ තමයි මේ තීරණයට එළඹෙන්නේ. ඒ තීරණය ගන්නේ දරුවන් වෙනුවෙන්. එතකොට මේ රහස හෙළි කරාට පස්සේ දරුවන් හැසිරෙන ආකාරය සිංහබාහු විශේෂයි. ඔහු විශේෂයෙන්ම අවධාරණය කර කියා සිටිනවා මවත් නැගණියත් ඔහු සමග ලෙන අතහැර පියා අතහැර වනය අතහැර මේ වංග දේශයේ රාජ උරුමය සොයා පිට වී ආ යුතු බව. එවිට සුප්පා දේවිය මේ විචාර ප්‍රශ්නයේදී මා ඔබට ඉදිරිපත් කළ ආකාරයට දරු සෙනෙහසත් මේ කියන ස්වාමි භක්තියත් අතර දෝලණය වෙන්න පටන් ගන්නවා. ඇය දෙලොවක් අතර අතරමං වෙනවා. ඇය ඉතාම අසීරු අඩියකට වැටෙනවා. බලන්න ඊළඟ දෙවෙනි උද්ෘතය මා ඔබට යෝජනා කරන්නේ ඔබ සොයා ගන්න සුප්පා දේවියගේ සින්දුව කියන කොටසේ තියෙන්නේ දෙවෙනි කවිය. යන්නට වේදෙන් සැමියා හැරා වනවාසෙන් මේ පුතු සමග දරුවන් දෙදෙනා හටසෙත් ලැබෙනා මග ඔස්සේ යා යුතු වන්නේ නොසැලී කිසිම වෙලේ. එතකොට ඇය තීරණය කරනවා. දැන් ඇයට උදා වී තිබෙන තත්වය දරුවන්ද සැමියාද දාරක සෙනෙහසද ස්වාමි භක්තියද මේ දෙකෙන් ඇය ගන්නේ දරුවන්ගේ පක්ෂය. ඇය ක්‍රියා කරන්නේ දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන්. ඇය කියනවා ස්වාමියා හැරලා දැන් යා යුතුයි. දරුවන් දෙදෙනා හට සෙතක් වෙන මග ඔස්සේ යා යුතුයි. ඇය හිතනවා මේ ලෙන තුල සිරවීමේ දරුවන්ට සෙතක් වෙන්නේ නැහැ. දරුවන්ගේ ලෝකය තියෙන්නේ නර වාසය තුල, වංග රාජ්‍යය තුල. ඇත්තටම ඇය දරුවන්ගේ සුභසිත වෙනුවෙන් මේ දෝලණය වෙන ජීවිතය තුල එක තීරණයකට එළඹෙනවා. ඇගේ දරු සෙනෙහස ප්‍රමුඛ වෙනවා. ඇගේ ස්වාමි භක්තිය දෙවැනි වෙනවා. දරු සෙනෙහස එය පරයා නැගී සිට ඇය ලෙන අතහැර යන්නට පොළඹ වෙනවා. එතකොට ඉතාම සංවේදී අවස්ථාවක් මේක. සුප්පා දේවිය කෙරෙහි සහෘද ප්‍රේක්ෂක සානුකම්පාව ජනිත වන ආකාරයට නාට්‍යකරුවා මහාචාර්ය දිවිද සරච්චන්ද්‍රයන් මේ අවස්ථාව නිරූපණය කර තිබෙනවා. ඊළඟට ප්‍රශ්නයේ දෙවැනි අරුතය ඒ තමයි සුප්පා දේවියගේ ස්වාමි භක්තිය. බලන්න සුප්පා දේවියගේ ස්වාමි භක්තිය ඇය දරුවන් වෙනුවෙන් මේ තීරණය ගත්තත් ඇගේ හදවත ඇය ගතින් දරුවන් දෙදෙනා සමග නික්ම ගියත් ඇය සිතින් සැමදා ඇයගේ සැමියා සමගයි. ඇය කියනවා ඉහත කවි කොටසේම දෙවෙනි කොටස දෙවියන් බාරයි මා සමිදා. මගේ සැමියාව දෙවියන්ට බාරයි. මා වෙත නොවනුය කෝපා. මගේ සැමියා මට කෝප වෙන්න එපා. දරුවන් සඳා කරනේ මෙබන්දා සිහිවේ හැමකල් හද සෝකෙන් සමාවනු ඇත වරදා. බලන්න ඇය කොයි තරම් ආදරණීය බිරිඳක්ද. ඒ වගේම ඇය කොයි තරම් අසරණද. අර අපි කලින් කිව්වා වගේ ස්වාමි භක්තිය දෙවැනි කොට දරු සෙනෙහස ප්‍රමුඛ වුණත් ස්වාමි භක්තියත් සම තැන්හි ඇගේ හදවත තුළ ලැබුම්ගෙන තිබෙනවා. ඇය දෝලණය වෙනවා දෙලොවක් අතර දරු සෙනෙහස හා ස්වාමි භක්තිය අතර. ඇය හිතට එකඟව නොවේ මේ තීරණය ගන්න. ඇය හැමදාම දිවිහිමියෙන් මේ පිළිබඳ දුක් වෙනවා. ඇය ඇගේ සැමියාගෙන් සමාව ඉල්ලනවා. දෙවියන්ට සැමියාව බාර කරනවා. ඇය සැමදා මේ පිළිබඳ පශ්චාත්තාප වෙනවා. නමුත් දරුවන් වෙනුවෙන් ඇමේ තීරණය ගන්නවා. අවසාන උත්තරය සුප්පා දේවියගේ ස්වාමි භක්තිය පිළිබඳ ලෙනතර යාම පාඩමේ අවසාන කොටසේ තිබෙන්නේ සුප්පා දේවියගේ වචනය. මා මෙසේ කරන්නේ හද තුල ඇත මහත් වේදනාවකිනි. දිවි හිමියෙන් මායේ වේදනාවෙන් පෙළෙන බව දනිමි. එහි ඉදිරි කොටසත් ඔබට සම්බන්ධ කරන්නට පුළුවන්. සම්පූර්ණ දෙබසම ඔබට ගන්න පුළුවන්. නුඹගේද නුඹ නැගණියන්ගේද යහපත පිණිස මම නුඹ පියාණන් හැර පියායන්ට සනිටුහන් කර ගතිමි. මා මෙසේ කරන්නේ හද තුල ඇති මහත් වේදනාවකිනි. දිවි හිමියෙන් මා ඒ වේදනාවෙන් පෙළෙන බව දනිමි. යමු දරුවෙමි. එතකොට මේ ඔබ නුඹ කියලා මේ ආමන්ත්‍රණය කරන්නේ සිංහබාහුට, වැඩිමහල් පුතාට. ඔහු තමයි නාට්‍යයේ ප්‍රමුඛ චරිතය.
ප්‍රධාන චරිතය. ඔහු තමයි මේ තීරණය ගන්නෙ ලේනා තැහැර යා යුතුයි කියලා මවට බල කරන්නේ. ඉතින් අවසානයේදී මව සුප්පා දේවිය ඊට අනුගත වෙනවා. ඇය හැබැයි අවධාරණය කරනවා. බලන්න එතන ඉතාම ප්‍රබල ලෙස ප්‍රශ්නයටම අදාළ වන ලෙස පැහැදිලි වෙනවා. ඇය දරු සෙනෙහසත් ස්වාමි භක්තියත් අතර දෝලණය වෙනවා. ඇය ගන්නෙ දරුවන්ගේ පක්ෂය. හැබැයි හද තුල පිරිමහත් වේදනාවකින් තමයි ඇය මේ තීරණය ගන්නෙ. දිවිහිමියෙන් කියන්නේ ජීවිතයේ පුරාවට ඇය මේ වේදනාවෙන් පෙළෙන බව ඇය නැවත නැවතත් අහවුරු කරනවා. එතකොට ඇය අවසානයේදී දරුවන්ගේ පක්ෂය ගත්තත් ඇය ස්වාමි භක්තියෙන් යුතු කාන්තාවක්, ඇය අසවන කාන්තාවක්, ඇය පිළිබඳ අනුකම්පාවක් අප තුල ජනිත වෙනවා මේ අවස්ථාවේදී. ඇය ඕනෑම මවක් මෙවැනි අවස්ථාවක ක්‍රියා කළ හැකි යැයි අපට අනුමාන කරන්නට පුළුවන් ආකාරයෙන් ක්‍රියා කරන සාමාන්‍ය මවක්, ඇය සාධාරණ මවක්, ඇය අවංක පතිවෘතාවෙන් යුත් බිරිඳක්, ඒ වගේම ආදරණීය මවක්. හැබැයි ඇය අසවන ගැහැණියක් නේද? මේ දොළොව අතර මේ විචල්යන් දෙක අතර දෝලණය වෙන අසවන කාන්තාවක් සුප්පා දේවිය. එතකොට සුප්පා දේවියගේ මේ කඳුළු කතාව තමයි මේ සිංහබාහු නාට්‍ය තුල ගලා යන්නේ නේද? ඇය දරුවන් වෙනුවෙන් ලෙනා තැහැර යන කඳුළු කතාවක් හිමි අසවන ගැහැණියක්. එතකොට ඔබ මේ පිළිබඳ හිතන්න, ඔබ මේ නාට්‍ය අධ්‍යයනය කරන්න, මේ නාට්‍ය පෙළ ඔබට නියමිත කොටස ඉතාම හොඳින් කියවන්න, මේ පවුලේ කේදාන්ත ඉරණම ඔබට එතකොට පසක් වෙයි. මේ සිංහයා අසවනයි මේ පියා, මේ දරුවන් අසවනයි සිංහබාහු සහ සිංහසීවනි, මේ මව අසවනයි මේ සුප්පා දේවිය. ඔවුන්ගේ කඳුළු කතාව තමයි සිංහබාහු නාට්‍ය. හොඳයි, එසේනම් ඔබට සිංහබාහු නාට්‍ය පැත්තෙන් ලේනා තැහැර යාම පාඩම පිළිබඳ උපරිම සාධාරණයක් මට හැකි අන්දමින් ඉටු කරන්නටයි මා උත්සාහ ගත්තේ. එසේනම් ඔබ මේ විචාර ප්‍රශ්නයට පිළිතුරු ලියන්න. එහෙමනම් පුතේ ඔබට සුබ දවසක්. ආයුබෝවන්. තෙරුවන් සරණයි.